මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නඩුවලින් බේරෙන්නද අධිකරණ ඇමතිවරයාට මේ පක්ෂයේ වික්‍ය කියන කාරණාව? එතුමායි අපේ අතර ගැටුමක් නැහැ. මටත් බොහොම කලකිරීමක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මේ දේශපාලන ගමන සහ එතුමා හැසිරෙන විදිය. විධායක සභාවට අද පළවෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ලබාගෙන මීට මාසයකට පෙර සහභාගී වෙන අපේ අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති විජේදාස රාජපක්ෂ මහතුමනි, අපි එන ජනාධිපතිවරණයට සූදානම් වෙලා ඊට මුහුණ දීම ඉතාමත්ම අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයෙක් පත් කළා තියෙනවා. ඒක නීත්‍යානුකූල නොවන පත්වීමක්. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අදට වසර 5ක්. මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද පක්ෂයේ සමාජිකයෙක් නොවන, පක්ෂයත් එක්ක කටයුතු කළ නැති, අපිත් එක්ක පහුගිය කාලේ පුරාවටම කිසිම සම්බන්ධයක් නැති විජේදාස රාජපක්ෂ කියන අධිකරණ ඇමතිවරයාට මේක දන් දීලා තියෙනවා. මේ රටේ අධිකරණ අමාත්‍යවරයා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා බවට පත්වීම පිළිබඳව මම හිතන අපට විතරක් නෙමෙයි රටේ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයෙන් ගැලවෙන්න කරන ප්‍රයත්නයක්ද විජේදාස රාජපක්ෂවරයා පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන තියෙනවද, එහෙම නැත්නම් එතුමාව ජනාධිපති අපේක්ෂය බවට පත් කරන්න අපි උත්සාහ කරනවද කියන එක. හැබැයි පක්ෂය ඇතුලේ විධායක සභාව වෙන්න පුළුවන්, දේශපාලන මණ්ඩලය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මධ්‍යම කාල සභාව වෙන්න පුළුවන්. මේ කිසිම තැනක විජේදාස රාජපක්ෂ කියන නම අපි පහුගිය කාලේ පුරාවටම අපි කතා කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි, මාධ්‍යයේ ඔබතුමාලා හැමෝම දන්නවා, ඔබතුමාලා දැකලා තිනවද මේ දවස් දෙකයි විජේදාස රාජපක්ෂ මහත්තයා පක්ෂ මූලස්ස සම්බන්ධ වුණේ. ඒ අරෙන්ද ඔබතුමාලා දැකලා තිනවද අධිකරණ ඇමතිවරයා අපිත් එක්ක පක්ෂයේ වැඩකට ක්‍රියාකාරී සම්බන්ධ වෙනවා? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නඩුවලින් බේරෙන්නද අධිකරණ ඇමතිවරයාට මේ පක්ෂයේ වික්‍ය කියන කාරණාව? ඒක අපි අහන කාරණාවක් නෙමෙයි, රටේ මිනිස්සු අහන කාරණාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ කරන විකාර ගැන ඔබතුමාලා කලබල වෙන්න එපා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද බුද්ධියගෙන හෙට උදේ මොකද්ද කරන්න කියලාවත් අපි දන්නේ නැහැ. ඔබතුමාට ගොඩ දා ගන්න පුළුවන් තමයි නිදහස් පක්ෂයේ කැටලා දෙන්නේ. මම අත ගහපු එකක්වත් ගොඩ නොදා ආපු හැරිලා ගිල්ල නැහැ. අත ගහපු හැම මැතිවරණයකදී මම ගොඩ දාලා ජයග්‍රහණය කරලා තමයි නතර වෙන්නේ. දැන් විසිරිලානේ ඉන්න කට්ටිය, දැන් විසිරිලානේ ඉන්න ඒගොල්ලන් එකතු කරගන්න කොහොමද? ඒගොල්ලෝ ඔක්කොම එකතු කරනවා. ඒගොල්ලෝ අපි මේක ස්ථාවර වෙනකොට ඒගොල්ලෝ එයි. ඒකෙන් දැන් ඔබතුමා රජයේ විද්‍රෝහයේ රජතුමාගේ රජයේ ඇමතිවරේ. දැන් එතුමා එක්ක ඉඳලා එතුමාට විරුද්ධව පක්ෂයක් මෙහෙවන්න බෑනේ. ඔබතුමා අර්ථකථනය කරන මේක කාටවත් පක්ෂ විරුද්ධවක් පක්ෂකමක් විරුද්ධකමක් නැහැ. කැබිනට් මණ්ඩලය අපි හදපු ආණ්ඩුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවේ, ඒකට එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා තියෙනවා, තවත් පක්ෂලා එකතු වෙලා තියෙනවා. එතුමායි අපේ අතර ගැටුමක් නැහැ. ඔබතුමාගේ ඇමතිකමත් මේකෙන් නැති වෙලා යයිද මේ තත්ත්වෙත් උඩ? එහෙම නැති වෙන හේතුවක් නැහැ. ඊයේ තිබ්බයි කියන නිත්‍යානුකූල නොවන ඒ රැස්වීම, ඒ කියන්නේ අපේ දේශපාලන මණ්ඩලයේ රැස්වීම ඉස්සෙල්ලා උදේ 10ට මට එව්ව අද රැස්වීමක් තියෙනවා කියලා මැසේජ් එකක්. නිත්‍යානුකූල නොවන රැස්වීමකදීත් ඊටත් කලින් නම් මේ අද රැස්වීම දැම්මේ එතන නෛතිකභාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ලේකම්තුමා වශයෙන් ලේකම්ම පත් කරගෙන තියෙනවා අද මේ සභාව හේවන්න. මේ විහිළු වැඩ, නිත්‍යානුකූල නොවන වැඩ මොන හදිස්සියකින්ද කරන්න කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. අපි දිගටම ආණ්ඩුවේ සිටින මැති අමතුරුන්ට විරුද්ධව කටයුතු කරා. අපේ පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නකොටම විපක්ෂයකින් ඉඳගත්ත පක්ෂය. එතකොට රජයේ ඇමතිතුමා ඇමතික ධූරයක් තරණ කෙනෙක් ප්‍රධාන තනතුරු ගේමින් පාක්ෂිකයන් සහ රටේ අපේ මේ දෙබිලි පිළිවෙත, එමත් අපි ආණ්ඩුවේ මිනිස්සු එක් පක්ෂයේ වැඩ බලන්න යෝජනා කරනවා ආණ්ඩු විරෝධීව දේශපාලනය කරන. මේ ඔක්කොම පක්ෂයේ තවත් දුර්වල වෙන, ප්‍රතිපත්තිය ගැන අර්බුදයක් ඇති වෙන, මිනිස්සුන් පිළිකුල් කරන රට. ඉතින් අද ඉතාම අවාසනාවන්ත දවසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. පහුගිය දවසේ දුමින්ද දිසානායක මහත්මයා චෝදනාවක් කරා මේ ආණ්ඩුවට, විශේෂයෙන් ඔබ පක්ෂයේ හිටපු සභාපතිතුමාට විරුද්ධව තියෙන නඩු වලින් බේරෙන්න තමයි මේ විදේශ රාජපක්ෂ මහත්මයා අධිකරණ ඇමතිවරයා ගෙනල්ලා මේ
තනතුරුවට පත් කරන්න හදන්නේ කියලා. මේකේ සත්‍ය අසත්‍ය භාවයක් තියෙනවාද? මට ඒ ගැන අවබෝධයක් නෑ. කියන නඩු පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ වෙනත් නඩු කිහිපයක් තියදී අධිකරණ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය ඔබතුමා අනුමත කරනවා නේද? නෑ, අධිකරණ ඇමතිතුමා ආණ්ඩුවේ. කවුද ආණ්ඩුවේ ඇමති? එතුමාගේ දේශපාලන වශයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ කවුද මේ කැබිනට් එකේ ඉන්න කෙනෙක් අපේ පක්ෂයේ ප්‍රධාන තනතුරක් දරනවා නම් ඒක දේශපාලන වශයෙන් කරන විශාල මෝඩ වැඩක්. ඉතින් ඒක අනුවන ක්‍රියාවක්. අද විධායක සභාවට ආවේ නියම සමාජ විධායක සභාවේ සමාජිකයෝද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරක්ෂාව තමයි සම්පූර්ණ මේ ගොඩනැගිල්ල දීලා තියෙන්නේ. ඒතකොට ඒක නිසා ඒ ආරක්ෂාවත් සමග තමයි අද පක්ෂය ක්‍රියාත්මක වෙන්නේ. පක්ෂයේ විධායක සභාවට සුදුසුම එවගේ ඒ පරිමාය ආවද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉදින් මම කතා කරන්න කැමතියි. ආසන සංවිධායක නොවන අපි කවදාකවත් දැකලත් නැති විශාල පිරිසක් මේ රැසින් භූමියේ සිටියා. මටත් බොහොම කලකිරීමක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මේ දේශපාලන ගමන සහ එතුමා හැසිරෙන විදිය. අපිත් මේ පක්ෂයට අවුරුදු 30-40ක් ගොදුම සේවයක් කරලා ශ්‍රමයක් නැත් කරලා තියෙනවා. මටත් මේ පක්ෂයේ අයිතියක් තියෙනවා. මේ පරම්පරාවම උදව් කරලා තියෙනවා. ඉතින් මේ වගේ කැතවැඩ ඒ වගේම පිළිකුල් කරන වැඩ කරනගෙන යනවා නම් දිගටම අපිටත් අපේ ශක්තිය යොදලා දේශපාලන වශයෙන් සම්බන්ධතාව යොදලා ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා. ඒ කියන්නේ පක්ෂේ බේරන්න නෙවෙයි නඩු වලින් බේරෙන්නේ නැති පක්ෂේ තීරණ ගන්න. නෑ, මට එතුමාගේ පෞද්ගලික ප්‍රකාශයේ ගැටලුවක් නෑ. කිසිසේත්ම රජයේ ඉන්න මැති අමුතුරුන්ගේ කටයුතු කරන්න මම එකඟ නෑ. ඒ අය තමයි මේ පක්ෂයේ මේ තත්ත්වයට වටන්න මූලික සිද්ධාන්තය. අපේ සිරිම මන්ත්‍රීවරුන් 14 දෙනාම විපක්ෂය හැරෙට කටයුතු කරා නම් අද මේ රටේ ප්‍රබලම දේශපාලන ධාරාව ශ්‍රී ලංකාවේ දාන.